සුබදවසක් සන්විච් බෝට්ටට YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබට කියලා දෙන්න හදන්නේ බෝට්ටට එකක් නිවැරදිව කොහොමද අදාගන්නේ කියලා මේ සඳහා ඔබට සූදානම් වීමට පමණයි මේ වීඩියෝ එක කරන්නේ මුලින්ම වීඩියෝ එක බලලා අවශ්‍ය දේවල් ටික අදහසක් ගනිමු බෝට්ටට එක ගොඩක් සංකීර්ණ යන්ත්‍රයක් පොඩි දෙයක් තියෙන කියලා ඔයාලට ඕන විදිහට මේක හදන්න ගතහොත් සාර්ථක කරගන්න අමාරු මට අවුරුදු දෙකක් විතර ගියා මේක සාර්ථකව හදාගන්න මට පළමු වෙනි මැෂින් එක හදන්න ලක්ෂ 40ක් විතර වේදම් වුණා මේක හදලා ගරාජ් එකේ චෙක් කරද්දී හොඳට වැඩ කරනවා නමුත් මඩට දැම්මම තමයි ලෙඩ එන්න පටන් ගන්නෙ එතකොට මඩේදී උස්සගෙන තමයි ගොරට ගේන්න වෙන්නේ එම නිසා මම කියන කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා මට හැම දෙයක්ම චෙක් කරලා තමයි මේ තත්ත්වෙට මේක ගේන්න පුළුවන් උනේ මේ යන්ත්‍රයට හරියන එන්ජින් එක තමයි හෝස් පවර් 22 නමුත් සී ෆෑන් එන්ජිම තියන්නත් පුළුවන් හැබැයි හෝස් පවර් 22 එන්ජිමෙන් ගන්න ස්පීඩ් එක ගන්න බෑ නමුත් සී ෆෑන් එන්ජිමට ටර්බෝ එකක් හයි කරන්න පුළුවන් මම ඒක වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම් මේ යන්ත්‍රයට ගියර් බොක්ස් එකක් එන්නේ නැහැ සියලුම දේවල් සිද්ධ වෙන්නේ බෙල්ට් එකක් මගින් මෙහි ඇක්සල් ඔයිල් සීල් වීල් අපි හදන්න ගියොත් ලොකු වියදමක් යනවා අපි ඒව නිසා මේ යන්ත්‍රයට ගන්නේ සී ෆෑන් ගියර් බොක්ස් එකයි ඒකේ පරණ යකඩ කඩෙන් ගන්න පුළුවන් රුපියල් 15000කට විතර ගන්න පුළුවන් ඔබට ඉදිරි වෙන කෑරි ටික විකුණලා ඒ මුදල හොයා ගන්නත් පුළුවන් මොකද සී ෆෑන් එකට ස්පෙයාර් පාර්ට්ස් ඕන කාලයකින් ගන්න පුළුවන් ගියර් බොක්ස් එකක් හවුසින් එක කපලා කෑලි දෙක වෙන වෙනම ගන්න ඕනේ මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම කියලා දෙන්නම් අපි මේ සඳහා භාවිතා කරන්නේ මිලිමීටර 2.5 ඒකට අඩු තහඩු පාසන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ අඟල් 3 බ්‍රෂ් පයිප් අඟල් 10ක දිග කෑල්ලක් අඟල් 1මාරේ සාෆ්ට් අඟල් 16ක දිග කෑල්ලක් 1මාරයි භාගේ අට්ටම් 2මාරයි 2 එල් බාර් 1මාරේ සාෆ්ට් අඟල් 16ක දිග කෑල්ලක් ලී කොටයක් 5යි 3 තව ට්‍රැක්ටර් කඩෙන් ගන්න බඩු ගොඩක් තියෙනවා දැනට අදහසක් ගන්න මේ ටික කියලා දෙන්න තමන්ටම වැඩේ කරගෙන යනකොට ඔයාලට ලක්ෂ 5කින් විතර ගොඩ දා ගන්න පුළුවන් ගොඩක් ගොවිතැන් කරන ගෙවල් වල සී ෆෑන් ට්‍රැක්ටර් පැත්තකට දාලා තියෙන්නේ ඒක අරගෙන වැඩේ පටන් ගන්න පුළුවන්
යන්ත්‍රයේ අනෙක් සංකීර්ණ දේ තමයි වීල් හතර හදාගන්න එක. ඒකට වෙනම කට් රටාවක් තියෙනවා. ඒක වෙනස් වුණොත් කුඹුර යන්න බැහැ. මඩේ ඉරනවා. ඒ සඳහා මිලිමීටර දෙකේ තහඩුවෙන් තහඩු නවන තැනකින් තහඩු ටික නවා ගන්න ඕනේ. ඒකට වෙනම වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ඉන්නම්. අඟල් 15 පුලි 3ක්, අඟල් 6 පුලි 2ක්, බෑරින් 6ක්, 77 B බෙල්ට් 6ක්, 84 B බෙල්ට් 3ක් ඕන කරන අනෙක් දේවල් 5 ලින්ක් එකකින් දාන්න. මම දෙන මිනුම් ඒ ආකාරයෙන්ම ගන්න. වෙනස් කරන්න යන්න එපා. මේ යන්ත්‍රයේ තියෙන තාක්ෂණය වේගයට අදාළ සම්බරතාවය මිනුම් වැරදියට ගතහොත් නියරයකින් පන්නන්න යනකොට උඩ ගහන්න පුළුවන්. එතකොට යන්ත්‍රයේ ක්‍රියාකාරකගේ ඇඟට රේඩියේටරේ තියෙන උණු වතුර වැටෙන්නට පුළුවන්. මේ යන්ත්‍රයට අනවශ්‍ය ලෙස ග්‍රෑම් 100ක් වගේ දෙයක් යොදන්න හොඳ නැහැ. මොකද මේ යන්ත්‍රය හදන්නේ එරෙන මඩ කුඹුර වල යන නිසා බර වැඩි වුණොත් එරෙන ප්‍රමාණය වැඩි වෙන නිසාවෙන්. අපි දැනට නිෂ්පාදනය කරන යන්ත්‍රවල පාර රැගෙන යාමට ටයර් දමන්නේ නැහැ. මොකද කුඹුරට ගිහිල්ලා මෙහි ටයර් ගලවලා වීල් හයි කරන්න ටිකක් අමාරු වැඩක්. අනේක හැමදාම ගලවනකොට මඩේදී ඇන බුරුල් වෙන්න බලනවා. ඒ සඳහා අපි දැනට වීල් තියෙද්දිම මහරැක් ට්‍රේන් ඇදගෙන යන්න පුළුවන් ආකාරයට පසුපස වෙනම පොඩි ටයර් දෙකක් සවි කරනවා. ඒක ගලවන්න හරිම පහසුයි. ඒක සාර්ථකයි. මේ වීඩියෝ එක බලපු ගමන් බඩු ගේන්න යකඩ කපන්න යන්න එපා. මේ වීඩියෝ එකේ දිගට කරගෙන යන්නේ මේ සඳහා ලැබෙන සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ගැන තීරණය කරලා. අපි දැනට නිෂ්පාදනය කරන මහ ට්‍රැක්ටර් ඒපෝට් එකට සවි කරන වින්ච් යන්ත්‍රයේ සාධන විදිහ ගොඩක් උස නියරවල් තියෙන කුඹුරු වලට පරණ ඇග්‍රිමෙක් ජියර් බොක්ස් එක යොදාගෙන ලක්ෂ එකහමාරකින් පමණ නිපදවිය හැකි බෝක් ට්‍රැක්ටර් එකක් හදාගන්න විදිහ, මහ ට්‍රැක්ටරේ සවි කර පොල්වලවල් හාරන ඉස්ක්‍ර එකක් හදන විදිහ සහ තවත් දේවල් පසුවම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් යාළුවනේ සන්මෙච් බෝක් ට්‍රැක්ටර් YouTube channel එක subscribe කරලා පල්ලෙහෙන් තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.